හිරවත් මිට්නි මේ නිච්චිද මොහොතයෙන විට මිනිීමරු ගෝටගේ දේශප්‍රේමය රෙද්ධ පල්ලි බේරෙන්න්න පටන් අරන්තියෙනවා. පෞ්ගේ කාලයේ පුරාම දේශීඇත්ව එමනතම් පිවිතුරු සිංහලකමක් ගැන කයිවාරු ගහපු විමල් වීරවංසලා ගොම්මම් පිලල ආගිය තක් නෑ. මිට්ටූරණ චන්ද කාලයේ මේ මීහරක් සියලුමදෙන කෑගැහුවේ කිසිම හේතියක්කුඩ අපේරටේ දේශය සම්පත් විදේශය රටවලට ඉකරන්නේ නැහැයි කියලා. ඒිතරක් නෙමයි ඔවුන් මේ සම්බන්ධෙන් ලිකිත පොරුන්දු පවාදුන්න. හැවයි අදවෙනකට මරා එ සියලුම දෙනාට කොහ පෙන්නෙමෙන් ඉන්න. ඔබට මත්තිික ඇති ඉන් පරාය නැගෙන හිරපාරිියන්තය. නැගහෙන පරිියන්තය විදේශ සමාගම්බලට දෙඩෙ පයි කියලා වරා ඇතුළ සේවකයව උද්දෝශණය කර. ඔන් පාරට බැස්සා පෙලපාලිගිය හැබැයි මේ වැඩට නායකත්ව දෙන්න තෝරගත්තේ වැර දෙමිනිහෙක්. ඒ තමයි ඇල්ඒ ගුණවන්ස ඇල්ලේ ගුණවන්ස කියල කියන්නේ කවදටත් රට ඉන්න පාලකයන්ට කැත විදියට කඩේගෙම්මිනි. ඔබට මතක නම් ප්‍රේමදාශක කාලේ මේ මනුෂ්‍ය ප්‍රේමදාශක පස්සේද්ගියා. මේ හාමුදුරෝල් සිවුරු කඩමල්ලත් දාගෙන කරන්නේ මහා ජාතික විනාශයක්. මොකද පවිතන ආණ්ඩුවල්ට කඩේගිල්ලා ඔහුගේ බඩගෝස්තර හදාගන්න. හැබ සමස්තයක් විදියට රට මහා විනාශකට තල්ලු කරනවා. මේ ප්‍ර්චඵලයක් විදියට තමයි ලිත් ඇතුළත්මු දෙලගේ. දබසේ මිනිස්සු පන්සලට පැනලා පන්සල කුඩු කර. එකට හේතු අක් තියෙනවා. ඇත්තරම මොහු මේ බියෙන්මයි සිියච්චික්ක ඉස්සරහා. තියන් ඉන්නේ පන්සලක්නම මාලිගාව. මිට්ටෝරණ මේ මාලිගාව තුළ සිද්ධවන බොහෝ දෙේවල් අපි පහු්ගේ කාලේලි කර. කෙසේ වෙතත් මේ සටන සඳහා එකගෙනමත් තම් වරයවෘතිය සමති නායකත්ව දෙන්න තෝරංගත්තේ ඇල්ලේ ගුණවන්ස. ඇල්ලේ ගුණවන්ස ඒ අවස්ථාවේඩි. මහින්දලත් එක සාගච්චා කරලා ලිකිත පොරොන්දුවක් ගත්තාලු ගුණ හේතුවක් උඩවත් නැගැහිර පර්ියන්තේ විදේශය සමාගම්වලට දෙෙන් නැහැයි කියලා. ඒවිත්ත රක්න මේ ඇල්ලේ ගුණවන්ස ඉන් පස්සේ උදානවාක්‍යත්යන් පටන්ගත්. කෝම එතත් ඇල්ලේ ගුණවන්ස කියල කියන්නේ අලිය වදන්න තරම් කෑගහලා මින් පටියෙක්වත් වදන් නැති ජාතිය චරිතයක් කියලා දේශපාලන වශයෙන් අධදැක ඉතියන බොහෝ දෙනෙක් දන්නවා. මේමෙනුකොට ගෙනහිට පරියන්තේ ඉන්දයේ සමාගමකට විකුණලා හවාරයි. ඒ සඳහා අවශ්‍යි කරන පිගුරුපත් හදලා අත්සං කරලා ඉවරයි. මේ සම්බන්ධය මේ වෙනකොට ඇල්ලේ ගුණවන්ස කටබාගෙන මුොකුද්දොන් දන්නැති තොත්ත බා වගේ ඉන්නවා. අවානි සමාගමට ලංකාවෙ මේ නැගනිට පරිියන්ත දුන්න බව දැනගත්තත් පුෘතිය සමතිත් මේ වෙනකොට අබභගාත වෙලා අයිතියෙන්න්නේ. මශේෂේම මිනි මරු ගෝට මේ වෙනකොට තමන්ගේ ඒකාධිපති වස්ථාව පාවිච්චි කරලා සමස්තයක් විදියට මේ සමාජය නිර්මින්දනය කරලා හමාරයි.මිල්ටෝර්ණනි ඇල්ලේ ගුණවංසල වගේ තක්කඩි සමඟ ගමන් කරපු ෘතිය සමතුවලට පැහැදිලි අනාගතයක් නැහැ කියෙනකාරණේ අද ඔප්පු වෙලාතියෙනවා. අනිත්කා නැතමයි ඔපට මතකඇති ඇල්ලේ ගොුණවන්සලා විමල් වීරවන්සලා ගොම්මන් පෙළලා ිසිවැනි සංසෝධනය සම්බන්ධයෙන් පුදුම විදිහට ප්‍රෝධතාවේ පළකර. ඒවිත්ත රන්න මේේ විජයදාහස රාජපක්ස ජාතයේ ගැලුම්කාරය විදිහයට තමයි කතා කර. හැබැයි මේ වෙනකොට අවාවි සමාගවට මෙල් නැගන පරයන්ත විකිනීම සම්බන්ධින් නැත්තම් පවරාදීම සම්බන්ධයෙන් වචනයක් වත් කියන මේ අමනියෝ ඉදිරිපත්වෙන්නේ නෑ. මේතවරණ මේ විකුණන්නේ ඔබෙත් මගේ ජාතික සම්පත් මෙවා එකක වලවවලට අයිති සම්පත්නමයි අනිත් කාරණය මේ අස්සාං කන්න හැම ගියස ගැමන්ගේ ියෝසමකින්ම කොමිස් යනවා ඒ කොමිස්යන්න මෙ කාටත්න මේ රජ පක්ෂ පවුලේඋන්ට එනිසා තමයිදදස් පහලවේ මහ ඇැතුවරණයෙන් පස්සේ ජනාතිපතිවරණයන් පාසේ මේරට මනි ස්විල්ලි මක්කරමේ හොරකම් මරකන් තක්කඩිකන් කුපාඩිකන් ගැෙන හොයල්න්න කියලා හැබයි අවාස්සනාවක මහත අපේ ඒ ත් කරපු ආණඩුව නැක්ත යහපාලන ආ්ඩුව මේ හොරු ආරක්ෂ කර. මිට්ටෝරණී දවසින් දව සරට බල්ලට යනවා. බල්ලු පාලිනේටයනවා. මේක නවත්වන්න පුළුවන් පුද්ගල වෙනෙසකින් නෙමෙයි ප්‍රතිපත්ති මේ වෙනෙසකින්. එනිසා වරාය නැගනීර පාර්යන්ත වගේ. වටිනා දේශය දේපල විකුණන මේ කාල්ලකන්නේ ක්‍රමය වෙනස් කරලා. ඒ සදා විකල්ප ක්‍රමයයක්. ඇති ඒ සඳහා කැපේ වෙන සමාජ දේශපාලන හණ්ඩෑමක් සමඟ අපිෙරටම්. පිටෝනි අගතු ජයකනය කකමති බෝවට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්, ඔබ සැමට්ට ජය.